ඉතින් සුබ දවසක් කියලා යාළු හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා අපේ රජයේ රැකියාවලේ YouTube channel එකට. තවමත් ඔයාලා අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්මම subscribe කරන්න. ඒ වගේම තමයි bell icon එකත් click කරලා තියාගන්න. එතකොට අපි video එකක් දාපු ගමන්ම ඒ ගැන notification එක ඔයාලගේ phone එකට එනවා. ඉතින් අද ඔයාලට කියන්න යන්නේ කැනඩාවේ family caregivers ලාට. ඒ කියන්නේ එක කෙනෙක් වෙනමව ආට family එකක්ම caregiver job vacancy එකක් තියෙනවා. ඒ කියන්නේ ඔයාට ගෘහ සේවය සඳහා වර්ක් කරන්න වේකන්සි එකක් තමයි අද කියන්නේ යන්නේ. ඉතින් මේ වේකන්සි එකට කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම අයදුම් කරන්න පුළුවන් ඒක විශේෂත්වයක් සහ ජොබ් ඩීටේල්ස් විදියට ලොකේෂන් එක තියෙන ඒව් එඩ්මන්ටන් වල කැනඩාවේ. සැලරි එක පැයකට කැනේඩියන් ඩොලර්ස් 21ක් ඔයාලට ගෙවනවලු. ඒ කියන්නේ සතියේ පැය 40ක් වැඩ කරන්න පුළුවන්. එහෙම වැඩ කරොත් මාසෙට ලක්ෂ 8කට ආසන්න සැලරි එකක් earn කරන්න පුළුවන්. ඉතින් සැලරි එක ඒ විදිහට තමයි කියලා තියෙන්නේ. ටර්ම්ස් ඔෆ් එම්ප්ලොයිමන්ට්ස් ලා පර්මනන්ට් එම්ප්ලොයිස් ලා විදිහට ගන්න. ඒ කියන්නේ ස්ථිර අයදුම්කරුවන් විදිහට ඔයාලව මේ වේකන්සීස් වලට ගන්නවා. පර්මනන්ට් එම්ප්ලොයිස් ලා විදිහට ඒ විදිහට ගද්දි ෆුල් ටයිම් වර්ක් කරන්න තියෙනවා ඩේ වීකෙන්ඩ් ෂිෆ්ට් විදිහට. ඉතින් ඔයාලා පර්මනන්ට් ගන්නවා කියන්නේ අවුරුදු දෙකකට වර්ක් පර්මිට් හම්බ වෙනවා. අවුරුද්දක් ඇති කැනඩාවේ PR අප්ලයි කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට වගේ ෆැමිලි මෙම්බර්ස් ලවත් ගෙන්න ගන්න පුළුවන්. ස්ටාර්ටින් ඩේට් එක as soon as possible කියලා තියෙන්නේ. ඕවර්වියු ලැන්ග්වේජ් එක ඉල්ලන්නේ ඉංග්ලිෂ් ලැන්ග්වේජ් එක. ඉංග්ලිෂ් ලැන්ග්වේජ් එකත් සාමාන්‍ය මට්ටමකට තිබ්බත් ගැටලුවක් නෑ. ඔයාලට ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් ට්‍රයි කරන්න. එඩුකේෂන් ක්වොලිෆිකේෂන්ස් ඇන් එක්ස්පීරියන්ස් නෝ නීඩ්. හැබැයි ඔයාට ඒ ලෙවල්ස් දක්වා තියෙන්න ඕනේ. සහ ඒ ලෙවල් කරේ නැතත් ඔයාලට NVQ හරි තියෙනවා නම් ඒක ගැටලුවක් නැහැ. වර්ක්සයිට් එන්වයර්මන්ට් එක නාන් ස්මෝකින් ඒරියා එකක වර්ක් කරන්න තියෙන්නේ. ඔයාට වැඩ කරන්න සහ ඔයාට නවාතැන් පහසුකම් ඒ ගෙදරම දෙනවා. එතකොට ඔයාට කරන්න තියෙන ඇඩ්මිනිස්ටර් බෙඩ් සයිඩ් ඇන් පර්සනල් කියා ඇසිස්ට් ක්ලයන්ට්ස් විත් බාතින් ඇන් අද ඇස්පෙක්ට් ෆෝ පර්සනල් හයිජීන් ෆීඩ් ඕ ඇසිස්ටින් ෆීඩින් ලොන්ඩ ක්ලෝතින් ඇන් හවුස් හෝල් ඩිලන්ස් ඔය වගේ ජොබ් රෝල් එකක් තියෙන්නේ. ඉතින් මේ ජොබ් එක කරන්න ඕනේ මොනවාද සහ මේ දේවල් හැම දෙයක්ම ඔයාලට ඇප්ලයි කරන්න විදිය මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් සල තියෙනවා. ඉතින් වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ඊමේල් ඇඩ්‍රස් එකට ඔයා කැනේඩියන් ස්ටෑන්ඩඩ් එකට හදන ඔයාගේ CV එක සෙන්ඩ් කරන්න තියෙන්නේ. ඉතින් මෙතනදී ෆෝන් නම්බර්ස්වත් මොනවත් අහන්න එපා. මොකද මේක ඒජන්සි එකක් නෙමෙයි කරන්නේ. ඕගොල්ලොන්ට ඩිරෙක්ට් තනියම ඇප්ලයි කරන ක්‍රමයක් තමයි තියෙන්නේ. දැන් ගොඩාක් අය රට යනවා අපි දන්න අය. එතකොට ගොඩාක් මිනිස්සු ලෝකේ ගොඩාක් අය තනියම ඇප්ලයි කරන්නේ විතවුට් එනි ඒජන්සි. ඉතින් ඔයාටත් පුළුවන් මේ වගේ ජොබ් එකකට නෙමෙයි අපි ස්ටුඩන්ට් යනකොට කැම්පස් වලට තනියෙන් කතා කරනවා ඒ දේවල් හැම දෙයක්ම කරගෙන UK එතකොට ඔස්ට්‍රේලියා නිව්සීලන්ඩ් USA ඔය වගේ ගොඩක් දියුණු රටවල් වලට පවා මිනිස්සු දැන් යන්න පුරුදු වෙලා තියෙනවා. ඉතින් නෝ නීඩ් එනි ඒජන්සි බට් ඔයාලට එහෙම ෆිසිකලි මොකක් හරි විදියට ට්‍රස්ට් එකක් ඕන නම් මිනිස්සෙක් ඉඳගෙන ඒ දේ කරන්න ඕන නම් ඔයාලා ඒ විදිහට ට්‍රයි කරන්න. මම මේ කියන්නේ කිසිම මුදලක් නැතුව ඔයගොල්ලන්ට ඇප්ලයි කරන්න පුළුවන් සහ ඔයාලගේ වගකීම යටතේ යන්න පුළුවන් ක්‍රම ගැන තමයි අපි මේ වීඩියෝස් වලින් කතා කරන්නේ. ඉතින් අනිවාර්යෙන් channel එක subscribe කරන්න, මේ වීඩියෝ එකට like කරන්න, අලුත් එක share කරන්න, CV හදන විදිය සහ තවත් කැනඩා රැකියාව බලලා ඒවට direct apply කරන්නත් ඔයාලට ලොකු ලොකු app එක ගොඩක් supportive වෙයි. ඉතින් try කරන්න, හැමෝටම chance එකක් ලැබෙන්න කියලා wish කරනවා. තවත්